ක්‍රිකට් ක්‍රීඩාවේ අලුත්ම යවත්කාලින් තොරතුරු දැනගන්න එකතුලයින් ඔයාලා හැමෝටම සුබ දවසක් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථකව පසුගියදා නිමාටපත් කෙරූ කොදෙව් තරගාවලියේ අනතුරුව ශ්‍රී ලංකාවට නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි කියන කාලයන් තුලදී තිබෙන තරගාවලියන් ගැන තමයි මේ විස්තරාත්මක වීඩියෝ එක ඔයාලට අරගෙන එන්නේ. ඉතින් අපි දන්නවා කොදෙව් තරගාවලියේ අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් වයිට් බෝල් තරගාවලිය ක්‍රීඩා කරනවා. ඒ නොවැම්බර් මාසයේදී ක්‍රීඩා කරන්නේ නවසීලන්ත කණ්ඩායමට එරෙහිවයි. එම තරගාවලියට T20 තරඟ දෙකක් වගේම එක්දින තරඟ තුනක් ඇතුළත් වෙනවා. තරඟාවලිය නොවැම්බර් 9 සිට 19 කියන කාලයන් තුලදී පැවැත්වීම නියමිතයි. එහෙදි T20 තරඟ දෙක නොවැම්බර් 9 සහ 10 කියන දිනයන් දෙකේදී දඹුලු ක්‍රීඩාංගණයේ වගේම පළමු එක්දින තරඟේ නොවැම්බර් 13ක් තිබෙනවා දඹුලු ක්‍රීඩාංගණයේ. ඒ වගේම අවසාන එක්දින තරඟ දෙක තිබෙන්නේ නුවර පල්ලිකැලේ ක්‍රීඩාංගණයේදී ඒ නොවැම්බර් 17 සහ 19 කියන දින දෙකේදී. ඉතින් එම තරඟාවලින් අනතුරුව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතයේ එසේ නැත්නම් ටෙස්ට් කණ්ඩායම දකුණු අප්‍රිකාව බල අපිටත් යනවා. ලෝක සුරත ටෙස්ට් තරඟවල සමගාමී තිබෙන ටෙස්ට් තරඟ දෙකක් ක්‍රීඩා කිරීමට තරඟාවලිය නොවැම්බර් 26 සිට දෙසැම්බර් 9 කියන කාලයන් තුළ තමයි පැවැත්වෙන්නේ. පළමු තරඟේ නොවැම්බර් 27 සිට දෙසැම්බර් 1 කියන දිනයන්හිදී පැවැත්වීම නියමිත අතර දෙවන ටෙස්ට් තරඟයේ එසේ නැත්නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය නිමාටපත් කරමින් අවසාන ටෙස්ට් තරඟය තිබෙනවා දෙසැම්බර් 5 සිට දෙසැම්බර් 9 කියන දිනයන්හිදී. ඉතින් එම තරඟවලින් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් නවසීලන්තය බලා සංචාරය කිරීම නියමිතයි. ඒ 2024 අවසාන වයිට් බෝල් තරගාවලිය වගේම 2025 මුලින්ම ක්‍රීඩා කරන තරගාවලිය වෙනුවෙන්. එහෙදී ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය බලා පිටත් යන්නේ T20 තරඟ තුනක් වගේම එක්දින තරඟ තුනක් ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවෙන්. එහෙදී පළමු T20 තරඟය තිබෙනවා දෙසැම්බර් 28, දෙවන T20 තරඟය තිබෙනවා දෙසැම්බර් 30. ඉතින් ඒ තමයි 2024 ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන අවසාන තරගය. ඉන් අනතුරු 2025 දී ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම ක්‍රීඩා කරන්නේද T20 තරඟයක්. ඒ තමයි දිනට අතර පැවතන අවසාන T20 තරඟය. එම තරඟයේ ජනවාරි ආරම්භයම නියමිතයි. එම තරඟාවලියෙන් අනතුරුව 2025 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු එක්දින තරඟාවලිය ආරම්භයම නියමිතයි. ඒ සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමගින්. එෙහිදී පළමු එක්දින තරඟය ජනවාරි 5ද, දෙවන එක්දින තරඟය ජනවාරි 8 වගේම තරඟාවලිය නිමාටපත් කරමින් තුන්වන වගේම අවසාන එක්දින තරඟයේ පැවැත්වීම නියමිතයි ජනවාරි 11 වෙනිදා නවසීලන්තයේදී. ඉතින් ඒ විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම වගේම නවසීලන්ත අතර පැවැත්වෙන එම එක්දින තරගාවලියේ තොරතුරු ආලට ගෙනෙද්දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ලෝක සුරත ටෙස්ට් තරගාවලට සමගාමීව ඕස්ට්‍රේලියාව වගේම ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන අවසාන ටෙස්ට් තරඟ දෙක වෙනුවෙන්. ඉතින් එම ටෙස්ට් තරඟ දෙකට අමතරව තවත් එක්දින තරගයක් දෙරට අතර පැවැත්වීමට තමයි කටයුතු සංවිධානය කොට තිබෙන්නේ. එදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය ආරම්භ කරමින් මුලින්ම තිබෙන්නේ තරඟ දෙකකින් සමානද ටෙස්ට් තරගාවලිය. එදී පළමු ටෙස්ට් තරඟය ජනවාරි 29 සිට පෙබරවාරි 2 කියන කාලයන් තුළදී ගාලු ක්‍රීඩාංගණයේදී පැවැත්වීම නියමිතයි. ඉන් අනතුරුව දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ ආරම්භ වෙන පෙබරවාරි 6 සිට පෙබරවාරි 10 කියන දිනයන්හිදී ඒ තරගය තිබෙන්නේ ශ්‍රී ලංකාවට වාසිදායක ගාලු ක්‍රීඩාංගණයමයි. ඉන් අනතුරුව දෙරට අතර පැවැත්වෙන එකම එක්දින තරගය පැවැත්වෙනවා පෙබරවාරි 13. එම තරගයේ පස්වරු 2:30ට පැවැත්වීම නියමිතයි දිවා රාත්‍රී තරගයකට. නමුත් තවමත් පැවැත්වෙන ක්‍රීඩාංගණයේ සඳහන් කොට නැහැ. ඉතින් මෙන්න මේ විදිහ තමයි නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි කියන මාසයන් හතර තුළදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන ටෙස්ට් තරඟ එක්දින තරඟ 7 වගේම T20 තරඟ 5 පිළිබඳව ඔයාලට දැනුවත් කරන්න හැකියාව තිබෙන්නේ. ඉතින් මේ වගේ ක්‍රිකට් විස්තර නිරන්තරයෙන් දැනගන්න රැඳෙන්න ඔයාලා අපිත් එක්ක දිගටම. ඉතින් එහෙනම් ඒකට ඔයාලා කරන්න ඕනේ ශ්‍රී ලංකා ක්‍රිකට් ෆෑන්ස් කියන අපේ නිල YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම එකතු වෙනවා. ඔයාලා හැමෝටම ක්‍රීඩාශීලී උද්‍යෝගමත් දවසක්. ජය.